මන්දන්න ඒක මහිත මුළු ලෝකෙන්ටම වෙනස් වෙච්ච දෙයක් වෙන්න ඇති මට ඒක අපිට අපිට එක හදන්න අමාරුයි දැන් මංජරි ගීතාවල එළිදැක්ම වෙනුවෙන් කලාකරුවන් රසක් එකතු වෙලා ඉන්න මොහොතක තවත් ආදරණීය කලාකාරණයක් ඉන්න රංගන ශිල්පිනියක් ඇය පබෝදා සංදීපනේ අයිබෝන් නැක්කේ අයිබෝන් අයිබෝන් මොකද හිතන්නේ මංජරි කියන්නේ නිරංජල මංජරි මංජරි කියන්නේ මගේ හරණ යාළුවෙක් මම ඉස්සර ඉඳලම දන්න මගේ මගේ ආදරණීය යාළුවෙක් ඇත්තට මං හිතන්නේ මංජරි ගැන මේ ලංකාව තාම හරියට දන්නේ නැහැ ඒ කියන්නේ යා කොච්චර දක්ෂද යා කුගේ කටහඬ කොච්චර මිහිරිද කියන එක මං හිතන්නේ තාම මේ රටේ මේ රට තාම අඳුරගෙන නැහැ ඇත්තටම දක්ෂ ගායිකාවක් ඉතින් මම හිතනවා ඇය වගේ අය තමයි ඉදිරියට එන්න ඕනේ ඒ අයව තමයි මං හිතන්නේ අපි උඩින් අගා සිටවන්න ඕනේ ඉතින් මම ප්‍රාර්ථනා කරනවා මංජරීට මේ තියපු පියවරක් එක්කලා මෙතනින් එහාට තව උඩට යන්න ලැබෙන්නේ කියලා මොකද අනිවාර්යෙන් මංජරී එතනට යන්න ඕනේ කියලා මංජරි ගැන එහෙම කතා කරද්දි සිනමාවේ වගේම අපි ටෙලි ඩ්‍රාමා වල අපි ඔබ දැක්ක පහුගිය කාලෙම ඉදිරියට එන්න තියෙන වැඩ කටයුතු කොහොමද සිනමාවට දායකත්වයක් තියෙනවද ඉදිරියේ එන්න තියෙන තමන් හිතන්නේ මාසිකින් දෙකකින් වගේ එන්න තියෙනවා මේ ශ්‍රී සිද්ධ සරත් වීරසේකර මහත්මයාගේ දෙවන චිත්‍රපටයේ ශ්‍රී සිද්ධ ඒ චිත්‍රපටය තමයි එන්න තියෙනවා තව ටෙලි නාට්‍ය කීපයකට සම්බන්ධ වෙලා තියෙනවා ඒවත් ඉදිරියේදී බලන්න පුළුවන් ඉදිරියේ බොහෝ වැඩ කටයුතු රසක් ඉදිරියට එන්න තියෙනවා ඉතින් අද දවසේදී අපිත් එක්ක එකතු වෙලා මංජරි ගැන කතා බෙදා හදාගත්තා මොකද හිතන්නේ මේ කලාකරුවෝ මේ විදිහට පහුගිය කාලේ සංගීත ක්ෂේත්‍රයට එනවා රංගන ශිල්පිනියක් විදිහට ඉදිරිපත් වෙනවා ඒතර මේ මෑත කාලේ මේ පිබිදීම ගැන ඔබට මොකද හිතන්නේ මේ ගීත ඉදිරිපත් කරනවා විශේෂයෙන්ම පිබිදීම ඇත්තටම හොඳයි හැබැයි මට හිතෙන්නේ අර ඉස්සර වගේ අර දැන් ඒ කාලේ නම් කවුරු ඒ කාලේ අමාරුයි ඒ කියන්නේ මේ වගේ තත්ත්වයක් හදාගන්න එක පාට එක රැකින් ප්‍රසිද්ධ වෙන්න එහෙම වාතාවරණයක් තිබුණේ නැහැ ඒ කියන්නේ අපිටත් එහෙමයි ඒ කියන්නේ අපිට අපි මං හිතන්නේ මේ දැන් වෙනකොට තමයි අපිව ගොඩක් දෙනෙක් දන්නවා කියලා මට හිතෙන්නේ කියන්නේ ඉස්සරට වඩා දැන් අපි මෙච්චර කාලයක් වැඩ කළා තමයි අපිව මං හිතන්නේ ඒ තැනට අවිල්ල තියෙන්නේ එතකොට ඒකේ මං හිතන්නේ වටිනාකම වැඩි අර සමහරවම් අර එක පාරට දැකලා එක පාරට හැමදේම ලැබුණා මට හිතෙනවා ඒකේ පොඩි ආවිෂ මදගතියක් තියෙනවා කියලා දැන් අපි ගත්තොතින් එහෙම දැන් ඉස්සර හිටපු ගායක ගායිකාවෝ නල්ලිලියෝ ගත්තොත් අද වෙනකනොත් ඒගොල්ලෝ ජීවමානයි සහ ඒගොල්ලන්ගේ නිර්මාණ මිනිසුන්ට මතකයි ඒ නම් ඒ රුවවල් හදවත්වල මාර විදිහට තැම්පත් වෙලා තියෙනවා නමුත් දැන් මේ ඔය අර මැෂින් ක්‍රමයෙන් මට හිතෙන්නේ ඉතාම දක්ෂ ළමයි ඉන්නවා හරිම දක්ෂ ළමයි ඉන්නවා නමුත් මන් දන්නේ ඒක මම හිතන්නේ මුළු ලෝකෙන්ටම වෙනස් වෙච්ච දෙයක් වෙන්න ඇති මට ඒක අපිට අපිට එක හදන්න අමාරුයි දැන් අර වෙලා තියෙන්නේ එක කාලෙකදී ඉන්න ඊට පස්සේ ඒගොල්ලෝ අපේ හදවත් වලින් අයින් වෙනවා සමහර සින්දු එහෙම අයින් වෙනවා එහෙමයි තියෙනවා يعني ඒ කාලෙට විතරයි ඒක එක්ක මාස උපරිම 6යි වගේ තමයි හැම එකම ආයු කාලේ තියෙන්නේ ඉතින් මං හිතන්නේ ඊට වඩා මට හිතෙනවා මේ හැම දෙයකම පොඩි අමාරුවක් තිබ්බනම් මේ තැන්වලට එන්න එතකොට මං හිතනවා පෙරිලා යම්කිසි හොඳ දේවල් ටිකක් විතරක් උඩට එයි කියලා ඉතින් නරක නැහැ ඇත්තටම දැන් ඉස්සර يعني දැන් පොඩි දරුවපවා හරිම දක්ෂයිනේ ඉතින් නමුත්තර ඒකේ හොඳ සහ නරක දෙකම තියෙනවා හොඳ තැනකට ගෙනාව කතාවේ අන්තිම මොහොතට එද්දිම අර කලාකරුවෙක් විදිහ කාලයක් උඩට එනවා කාලයක් ටිකක් පල්ලෙහාට ගිහලා හැඟවිලා වගේ ඉන්නවා ඒ වගේ කාල පරාසයක ඔබ වගේ කලාකාරණයක් කොහොමද අර අපි කියන්නේ අර ක්‍රීඩාවේ නම් ජීව ගුණයක් තියෙනවා අර කලාකරුවන්ගේ ජීව ගුණේ රැකගෙන කොහොමද හැමදාම මේ ක්ෂේත්‍රය තුළ වැජබෙන්නේ ඒකනම් මොනා හරි මම කරපු මොකක් හරි පින්බලයක් වෙන්න ඇති මේ ඒක මම හිතන්නේ අර කලාකරුවෙට වාසනාවක් තියෙන්න ඕනේ දක්ෂතාවයත් එක්කම මම මොකක් හරි මං ලැබු පිනක් වෙන්න ඇති ඉතින් මම විශේෂයෙන් කියලා දෙයක් කරන්නේ මම ඉතින් මගේ මං කරන දෙයට මං ආදරේ ගොඩක් මගේ වෘත්තියට ආදරේ මම මගේ වෘත්තිය කරන හැම කෙනාටම මේ කලාවේ ඉන්න හැමෝටම මම ආදරේ ඉතින් මං හිතන්නේ රැඳී පවතින්නේ කොහොමද කියලා මම තාන්නේ නැහැ තාම. නමුත් කොහොම හරි තාම ඉන්නවා. කලාවේ රැඳී පවතින්නේ කොහොමද කියන ගැටත් ප්‍රශ්නාර්ථයක් බලන්නේ ඔබට ප්‍රශ්නාර්ථ. එහෙම තමයි රසකාමී දේවල් එනවා අලුත් දේවල් එනවා. ඉතින් ඔබට සුභාශිංසන එක්හසු කරනවාක්කේ ඉදිරි කටයුතු මේ වගේම ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න අපි අර පොඩි කාලේ ඉඳන් දකින්න ටෙලි ඩ්‍රාමා ටික වගේම තාමත් මතකයේ තියෙනවා. ඉදිරියටත් මේ මතක අපර පුංචියුන්ගේ ඉඳලා කලාත් ඇහැට හුරු වෙන්න දකින්න චරිතයක් වෙන කියලා ඔබට සුභාශිංසනයක් හසු කරපොම් කියන දෙයක්.